අයිබෝවන් කළඹු ටෙලිවිෂන් ප්‍රධාන පුවත් විකාශය සමගින් මම රමේෂ් ද සිල්වා. ප්‍රථමයෙන් නවධානය පුවත් සිරස්තල වෙත. වාහන තදබදයෙන් රුපියල් බිලියනයක් දිනකට රටට අහිමි වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන විවාදය ජනවාරියේ. බන්ධනාගාරයේ සැප ගැන ගම්මන් පිළගෙන් ප්‍රකාශයක්. දේශපාලනයේ වත්මන් තත්ත්වයේ ඇතිවීමට හේතු ඇමති SB පෙන්වයි. සනත් කනගාටුවෙන්. මම දූෂණයෙන් තොර පුද්ගලයෙක් වෙමි. පළමු ලාංඡනය අද ජනපතිවරයාට පළඳුරු ලැබුවා. ඒ දූෂණ විරෝධී පෙරමුණ විසින්. මම දූෂණයෙන් තොර පුද්ගලයෙක් වෙමි ලාංඡන පැළඳවීම අද රටපුරා සිදු වුණා. එහි පළමු ලාංඡනය පළඳවනු ලැබුවේ ජනාධිපතිවරයාටයි. දූෂණ විරෝධී පෙරමුණ වෙනුවෙන් එහි සභාපති උලපනේ සුමංගල හිමියන් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය නිමිති කොටගෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය අද නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ බලාපොරොත්තු බිඳ වැටුණු අපේක්ෂා භංග කළ රටක් ලෙස ශ්‍රී ලංකාව අද දූෂණ විරෝධී දිනය සමරන බවයි. ගෙවි කිය වසර තුළ දූෂණ මර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ නිර්ණායක අනුව යන එකම අලුත් නීතියක් හෝ හඳුන්වා දීමට රජයට නොහැකි වූ බවත් වත්කම් බැරකම් ප්‍රකාශ නීති කෙටුම් පතක් 2016 වසරේ නීතියක් බවට පත් වූයේ නැති බවත් ජාතික විගණන පනත පිළිබඳ බලාපොරොත්තු ඉටු නොවන බවත් අවම වශයෙන් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරීමට හෝ රජය සමත් වී නැතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ දූෂණ වංචා පිළිබඳ ලිපිකුණු සංඛ්‍යාව 52ක් බවත් මහ බැංකු බැඳුම් කර වංචාව, ගල් අකුරු වංචාව යන සිදුවීම් ගණනාවක් කරලියට පැමිණ තිබෙන බවත්ය. 2015 ජනාධිපතිවරණ සමයේ සිදු කළ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකට මහජන දේපල අයතා පරිහරණයකට රාජ්‍ය සම්පත් අවභාවිතයකට එරෙහිව අවම වශයෙන් මූලික විමර්ශනයක් හෝ පවත්වා නඩු පැවරීමට රජය අසමත් වී තිබෙන බවයි කැෆේ සංවිධානය පවසන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විවාදය ලබන ජනවාරි මස 9, 10, 11 යන තෙදින තුළ පැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා. ජනපති පදවි ප්‍රාප්තිය යෙදෙන ජනවාරි 9 වැනිදා පැවැත්වෙන මෙම විවාදයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වීමට නියමිතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කළ අතර මේ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු විවාදය ලෙස එය පැවැත්වීමට නියමිතයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංශ 7ක් පිළිබඳ යෝජනා ඇතුළත් අනුකමිටු වාර්තා 7ක් මේ වන විට ඉදිරිපත් වී ඇති අතර එම වාර්තා තුළ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කෙටුම් පතක් මේ වන තෙක් සකස් කර නොමැති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් අනුව ඒ සඳහා සුදුසු යෝජනා ලබා ගැනීම සිදු කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුව කල්තැබීමට වුවමනාවක් ඇතිනම් ඒ බැඳුම් කර ගණදෙනුව යටගසා වැරදිකරුවන්ට සුදුහුණු ගෑමට බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා. මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ කෝප් කමිටු වාර්තාව පිළිබඳ අවසන් නිගමනයක් ලැබෙනතුරු පාර්ලිමේන්තුව කල්තැබීමේ අවශ්‍යතාවක් නොමැති බවට ජනාධිපතිවරයා එකඟ වී ඇති බවයි. අපි දැක්ක සමහර පුවත්පත්වල තිබුණා හදිසියේ පාර්ලිමේන්තුව කල්තැබීමක් පිළිබඳ. සමහර පුවත්පත්වල මේක ප්‍රධාන ශීර්ෂයට අරගෙන තිබුණා. පාර්ලිමේන්තුව මේ වෙලාවේ කල්තබලා අලුත් සැසියක් ගේන්න කිසිම ඕනාවක් මට නම් පේන්නේ නැහැ. අපේ පක්ෂයට පේන්නෙත් නැහැ. කවුරු හරි එහෙම කරනවා නම් ඒ වුණා පිටුස තියෙන්නේ බැඳුම් කර සිද්ධියේ වර්ධකරුවන් සුදුහුණු ගාරක විතරයි. බැඳුම් කර සිද්ධිය පිළිබඳව කෝප් වාර්තාව දැනට පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා තිබ්බට පාර්ලිමේන්තුවේ තාම මේ කෝප් වාර්තාව විවාදයට අරගෙන නැහැ. එහෙනම් පාර්ලිමේන්තුව විසින් මේ කෝප් වාර්තාව සම්බන්ධ කරලා ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවාද කියලා අනුමත කළ යුතුව පවතිනවා. ඒ කල් ගියේ අයවැය විවාදය නිසා.
එනිසා කවුරුහරි කෙනෙක් උත්සාහ කරනවා නම් මාධ්‍ය හරහා පාර්ලිමේන්තුව කල්තබීමක් කිරීම කියන ඉඟිය හරි දෙන්න ඒ උත්සාහ කරන්නේ කවුද? එයා ලොකු පොඩි බේජිකෙන් තුරෝ ඒ කරන්නේ බැඳුම් කර සිද්ධිය යට ගහන්න දරන උත්සාහයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපි අධිකරණ ජනාධිපතිතුමාගේ ඉල්ලා හිටියා. කෝප් කමිටු වාර්තාව පිළිබඳව අවසාන නිගමනයක් පාර්ලිමේන්තුව එනතුරු පාර්ලිමේන්තුව කල්තබන්න අවශ්‍ය නැහැ කියලා. පාර්ලිමේන්තුව කල්තබීම නිසා කවුරු හරි කරන්න උත්සාහ කරා නම් ඒ උත්සාහය පිටපස තියෙන බැඳුම් කර කුරුන්ට සුදුමුණු ගෑමේ කාරණය දැන් එළිදරව් වෙලා තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව කල්තබීමක් සිද්ධ වෙන්නේ නැහැ. කෝප් වාර්තාව පාර්ලිමේන්තුව විවාද කරලා ඒ පිළිබඳව පාර්ලිමේන්තුව ගන්නා වූ තීන්දුව එනතුරු තමන් රිමාන් බන්ධනාගාරයේ සිටියදී රෝහලට ගොස් සැපසේ සිටි බවට රංජන් රාමනායක මහතා අසත්‍ය චෝදනා එල්ල කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් රංජන් රාමනායක මහතාගෙන් විමසූ බවයි. මම ඉතාම වගකීමෙන් කියනවා, මම රක්ෂිත බන්ධනාගාරයේ ගත කළ දින 13 තුළ එක මොහොතක්වත් බන්ධනාගාර රෝහලේ සිටියේ නැහැ. රංජන් රාමනායක ඇමතිතුමා දෙසැම්බර් 5 වෙනිදා තමන්ගේ වීඩියෝට අමතරව දෙසැම්බර් 6 වෙනිදා මාධ්‍ය හමුවක් තියලා ප්‍රකාශ කරන්නේ සම්පූර්ණයෙන්ම අමූලික පදනම් විරහිත අසත්‍ය කාරණයක්. ඉතින් මට කියන්න තියෙන්නේ මෙගාස්ටාර් රංජන් ඇමතිතුමා මෙගා බොරු කියන්නෙක් බවට දැන් පත් වෙලා තිබෙනවා කියන එකයි. ඇත්තෙන්ම මම මේ පිළිබඳ රංජන් රාමනායක ඇමතිතුමාට කතා කරා දුරකථනයෙන්. එතකොට මම එතුමාට කිව්වා, ඇයි මේ වගේ බොරු කියන්නේ කිසිම පදනමක් නැතුව කියලා. එතුමා මට කිව්වා, තොරතුරු දැනගැනීමේ පනත යටතේ එතුමා බන්ධනාගාරයෙන් ලබාගත් තොරතුරු මත පදනම් වෙලයි මේ ප්‍රකාශය කරේ කියලා. එයි මම එතුමාට පෙන්නලා දුන්නා තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන අනුව පනතට අත්සන් කරලා ඇමතිතුමා මාස 6කට පස්සේ තමයි පනත ක්‍රියාත්මක වෙන්නේ. සමාවෙන්න පනතට නැත්නම් පනත් කෙටුම්පතට කතානායකතුමා අත්සන් තබලා මාස 6කට පස්සේ තමයි පනතේ ක්‍රියාත්මක දිනේ එන්නේ. ගරු කතානායකතුමා මේ පනත් කෙටුම්පතට අත්සන් තැබුවේ අගෝස්තු මාසේ 4 වෙනිදා. එහෙමනම් 2017 පෙබරවාරි 4 වෙනිදා සිටයි තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ අනුව අර මා රෝවල් ගත වුණාය, බන්ධනාගාර රෝවල් ගත වුණාය කියන බොරුව වගේම තොරතුරු දැනගැනීමේ පනත යටතේ තමන් මේක තොරතුරු ලබා ගත්තා කියන එකත් පට්ටපල් බොරුවක්. විශේෂයෙන්ම අපි කියන්න ඕනි තොරතුරු දැනගැනීමේ පනත යටතේවත් මේ තොරතුරු ලබා ගන්නත් බෑ. ඒ තොරතුරු දැනගැනීමේ පනතේ 5-1 ආවගන්තියෙන් කියනවා යම් පුද්ගලෙ පිළිබඳ අතිශයින්ම පෞද්ගලික කාරණා තොරතුරු දැනගැනීම පන්ති යටතේ ලබා ගන්න බෑ කියලා. මේ අතර උදේ ගම්මන්පිල මහතා පසුගිය කාලයේදී එල්ල කළ චෝදනා කිහිපයකට අමාත්‍ය පී හැරිසන් මහතා පිළිතුරු ලබා දුන්නා. ඒ මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවකදී. නෑ, ඉතින් ගම්මන්පිල මහත්තයාට කටට ආපු දෙයක් ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි වගකිය යුතු රජයක් හැටියට අපිට පොලිස් රාජ්‍යයේද හමුදා රාජ්‍යයේද කියලා වෙන වෙනම රාජ්‍ය ඇති කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. පොලිසිය සිවිල් පරිපාලනය කරනවා. යුද හමුදාව රටේ අනිකුත් යුදමය වාතාවරණය අනිත් පුහුණු වීම කටයුතු ඒ සියල්ල වෙනුවෙන් යුද හමුදාව කටයුතු කරනවා. ඒ නිසා වෙනම රාජ්‍යයක් ඇති කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සියලු රාජ්‍යයන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යටතේ තමයි තියෙන්නේ. ඒ නිසා එතුමා තමයි රටේ ප්‍රධානියා. එතුමා තමයි මේ අමාත්‍යංශයේ විශේෂයෙන්ම යුද හමුදාව භාරව ඉන්න ආරක්ෂක අමාත්‍යංශයේ භාරව ඉන්න ප්‍රධානියා. ඉතින් එතුමාගේ නියෝග අනුව තමයි ඒ සියලු ආයතන ක්‍රියාත්මක වෙන්නේ. අමාත්‍ය පී හැරිසන් මහතා පොලිස්පතිවරයාට එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්. මං හිතන්නේ ඒකාබද්ධ විපක්ෂයට පොලිස්පතිතුමා ගැන ප්‍රශ්නයක් තියෙනවනේ. ඒගොල්ලන්ට අධිකරණයට යන්න පුළුවන්. පොලිස්පතිතුමා නීතිය නමන්න ලෑස්තියක් නැහැ. පොලිස්පතිතුමා වැඩ කරන්නේ රටේ තියෙන නීති අනුව. හැබැයි තියෙන නීති අනුව හොරු අල්ලනකොට තියෙන නීති අනුව වංචාව දූෂණය ගැන කතා කරනකොට එතුමා වැරදිකාරයෙක් හැටියට ඒගොල්ල දකින්නේ. ඒගොල්ලෝ දැක්කට පොලිස්පතිතුමා තමන්ගේ රාජකාරිය හරියට කරනවා. දැන් එක එක්කෙනාට පේන කෝණ වලින් බලපුවාම එතුමා වැරදිකාරයෙක් කියලා හැඳුන්වුවට මම බොහොම වගකීමෙන් කියනවා රජයේ නිලධාරියෙක් හැටියට එතුමා තමන්ගේ රාජකාරිය හරි ආකාරව විස්තර කරනවා. දේශපාලනයේ වත්මන් තත්ත්වය ඇතිවීමට හේතු කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය SP දිසානායක මහතා මහනුවරදී කරුණු පැහැදිලි කරා. ඔහු පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා අමාරු තීරණයක් ගෙන ඇති බවයි.
අමාත්‍ය එස්.පී. දිසානායක මහතා මහනුවර පැමිණ දළදා වහන්සේ වැඳ පුදා ගත්තා. පසුව මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළා. මේ අලුත් පක්ෂයේ හැදීම පිළිබඳව මම හිතන්නේ හිටපු ජනාධිපතිතුමාට. ඒ වගේම මේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීව විශාල පිරිසකට බරපතල ගැටලුවක් තියෙනවා. ඊටත් තරම් බරපතල ගැටලුවක් තියෙනවා. ඒ අලුත් හදපු පක්ෂයේ සම්පූර්ණ මෙහෙයවීමේ හස්තය ලෙස බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ක්‍රියා කළා. ඒ වගේම ගැටලුවක් වෙලා තියෙනවා ඒ පක්ෂයේ සභාපතිගම මහාචාර්ය ජී.එල්. කීරිස් වගේ මේ දේශපාලන වශයෙන් තාම මේ පටු මානසික මට්ටමක ඉන්න කෙනෙක් ඒක සභාපති පනතුම ලබා ගැනීම පිළිබඳ. ඉතින් ඒ වගේම අපේ මන්ත්‍රීවරු එතන විශාල පිරිසක් ඉන්නේ. ඉතින් ඒ අය අපේ අතරත් නිරන්තර සංවාදයක් පවතී. ඒ නිසා මේ පිරිස අපි විශ්වාස කරන්නේ මේ පිරිසෙන් ඉතාම අතලොස්සක් ඔය අලුත් පක්ෂයට එකතු වුණා. අනිත් සියලු දෙනා අපේ පක්ෂයට එකතු කර ගැනීමේ ශක්තිය අපට තියෙනවා. වාහන 165ක් පමණ මේ වන විට මෙරට මාර්ගවල ධාවනය වන බව අමාත්‍ය පාටලි චම්පක රණවක මහතා සඳහන් කළා. බත්තරමුල්ලේ පැවති උත්සවයකදී ඔහු පෙන්වා දුන්නේ මේ හේතුවෙන් අධික වාහන තදබදයක් ඇති වී තිබෙන බවයි. මෙම තදබදය නිසා රුපියල් බිලියනයක් දිනකට රටට අහිමිවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා. අද ලංකාවේ ප්‍රධානම ගැටලුවක් තමයි මාර්ග තදබදය. අද සියලු දෙනාටම මේ බත්තරමුල්ලේ සිට ඒ කාලේ කොල්ලුපිටියට ජාවර්ධන ජනාධිපතිතුමා මේ පරිපාලන නගරයේ පාර්ලිමේන්තුව ඉදිකරන අවස්ථාවේ ගමන් කරන කාලය වුණේ විනාඩි 7යි. අද පැය කහමාරක් ඒ සඳහා වැය කරන්න වෙලා තියෙනවා. විශාල වාහන තදබදයක් අද ඇති වෙලා තියෙනවා. හේතුව ඉතාම පැහැදිලියි. ඒ තමයි 1950 බ්‍රිතාන්‍යයන් මේ රටින් ගියන අවස්ථාවේ මේ රටේ වාහන කියලා ඒවා තිබුණේ. මෝටර් වාහන කියලා තිබුණේ. මෝටර් සයිකලුත් එක්ක 5000යි. අද තියෙනවා වාහන 65 ලක්ෂය. එතකොට මිලියන 6.5 දහස් තුනේකටත් වඩා වැඩියෙන් වාහන වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම පුජ්ජලික වාහන වැඩි වෙලා තියෙනවා. බස් රථ, දුම්රිය වැනි ඒවා එන්න එන්නම භාවිතයෙන් ඉවත් වෙමින් ඒවයින් කරන මගී ප්‍රවාහණය එන්න එන්නම අඩු වෙමින් අපිට පේනවා පුජ්ජලික වාහන වලින් කෙරෙන ප්‍රවාහණය වැඩි වෙලා තියෙනවා. අද කොළඹ නගරයට දවසකට ඇතුල් වෙන මිලියනයකට ආසන්න ජනගහණයෙන් 55%ක් පමණම මෙතනට එන්නේ පෞද්ගලික වාහන වලින්. මෝටර් සයිකල්, ත්‍රී වීලර්, ඒ වගේම මෝටර් කාර් රථ වලින් ඒ අය එන්නේ නැහැ පොදු ප්‍රවාහන සේවය. මේ මාර්ග තදබදය නිසා කවුරුත් දන්නවා දවසකට රටට අහිමි වෙන ධනය රුපියල් බිලියනයක් දවසකට. මේක දළදේශීය නිෂ්පාදනයෙන් කිව්වොත් දළදේශීය නිෂ්පාදනයෙන් 3%. දළදේශීය නිෂ්පාදනයෙන් 3%ක් නැති වෙනවා මාර්ග තදබදය නිසා. ඉතින් අපි ආර්ථික වර්ධනය ගැන නොඑක් දේවල් කතා කළාට වෙනත් තැන්වලින් භයානක විදියට ඒක අපිට හානිය වෙන බව අපි වටහා ගත යුතුයි. නීතිය සහ බලය කුමන අන්දමකින් පැවතියද ජනතාවගේ ගැටලුවලට විසඳුම් සෙවීමේදී සියලු දෙනා නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව ජනාධිපතිවරයා පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ පැවති සාකච්ඡාවකදී. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දැනට භාවිතා කරනු ලබන ක්‍රමෝපායන් සහ ඒ සඳහා යොදාගනු ලබන තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව මෙහිදී ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් කරුණු විමසූ අතර ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙල කාර්යක්ෂම සහ විධිමත් කිරීමට පළාත් සභා, පළාත් පාලන අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නා. ඝනාපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ කැබිනට් අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද කරුණුද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශනයාපා, ෆයිසන් මුස්තාෆා, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර යන මහත්වරුන්ද, පරිසර අමාත්‍යංශය, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන නියෝජනය කරමින් ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රධාන වශයෙන්ම කසල ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව ඝනපදවය සම්බන්ධයෙන් දැනට වත්මන් තත්ත්වය සහ මේ කටයුතු වඩාත් කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව අවශ්‍ය පීවර ගැනීමටයි මේ සාකච්ඡාව කැඳෙව්වේ. මේ එක ආයතනයකින්වත් එක නීතියකින්වත් පළාත් පාලන හරි පළාත් සභා හරි UD හරි අමාත්‍යංශය හරි මේ ප්‍රශ්නය ඉවර කළේ නැහැ. එතනයි කාරණාව තියෙන්නේ. ඉතින් මම මේකට මැදිහත් වෙන්නේ ඒ නිසා. කොතනින් හරි කමක් නැහැ, මේ වැඩේ කෙරෙන්න ඕන. ඒක නිසා එහාට මෙහාට ඇද ඉන්න එකෙන් තමයි තීන්දුව తీරන්න නැතුව මේ ප්‍රශ්නේ එන්නේ. අද කැඳෙව්වෙත් ඒ කාරණාවට මේකේ තියෙන తත්වය කොහොමද කියලා දැනගෙන මෙහෙම මේ එකට වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ සියලු දෙනාට ප්‍රශ්න වේරගෙන. කාටද බලය, කාටද වගකීම කියන එක මේ මොනතරම් හිස් දේවල්ද, පුහු දේවල්ද මේ? ඒවා කිසිම වටිනාකමක් නැහැ ඒවා. මේ වැඩ කරනකොට සෑම කෙනෙක්මත් සෑම ආයතනයක්මත් නීතිය සහ බලය මොන විදිහේ තිබුණත් ප්‍රශ්නේ විසඳන්න නම්මෙසීලී වෙන්න ඕනේ. හැම කෙනෙක්ම ප්‍රශ්න විසඳෙන්නයි ඕනේ, වැඩ කෙරෙන්නයි ඕනේ. ඒකට හැම කෙනෙක්ම නම්මෙසීලී වෙන්න ඕනේ. තමාගේ බලය සහ තමාගේ අධිකාරීත්වය නෙවෙයි ප්‍රශ්නේ වෙන්න ඕනේ. අගමැතිතුමා හම්බන්තොට සේවකයෝ අස්කරන්න කිව්වේ නැහැ. නාමල් රාජපක්ෂ අමූලික බොරු කියනවායයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළා. අද මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා තමන්ගේ නම සඳහන් කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබූ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි. මම කිව්වයි කියලා අගමැතිතුමා මේ සේවකයාස් කරන්න කිව්වයි කියලා. හැබැයි මම වගකීමකින් කියනවා, එහෙම වුණා නම් මම මේ අමාත්‍යංශයට එනකොට නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ තාත්තගේ ඡන්ද ව්‍යාපාරවලට ගිය 500 ගාණක් අපිට අස් කරන්න තිබුණා. නාමල් රාජපක්ෂ මහත්තයලා දේශපාලනයට ළමා ගත්ත රුපියල් 10,000 ළමයි 200 ගාණක් අපිට අස් කරන්න තිබුණා. හැබැයි අගමැතිතුමා ජනාධිපතිතුමා කවදාවත් ඒක කරන්න කිව්වේ නැහැ. ඉතින් මේ වගේ බොරු කියලා තමන්ගේ මතයක් හදන්න හදන්න එපා. මම නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා මිලියන 400 කතාව ගැන. මම අද ලිඛිතව යවනවා ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි, කරුණාකරලා ඊතුරු මුදල මේ ගැන පරීක්ෂණයක් කරලා ඊතුරු මුදල කොහෙද ගියේ කියලා හොයාගන්න කියලා. සිව්දිග තොරතුරු කෙටියෙන් ගෙනෙන සිව්දිග විශේෂාංගය දැන්. ගංගොඩපිල සෝම ස්වාමින් වහන්සේ කුරා කුඹුවකටවත් හානියක් නොකොට ඊටාම අවිහිංසාව වැදගත් වදනේ බලෙන් මහා සමාජ වෙනස් කරන්නට කටයුතු කළ බව අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අපවත් වී වදාළ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ අනුස්මරණය කරමින් හෙළතුරුණු සවිය සංවිධානය මගින් කොළඹ හත තුරක තරඟ පිටියේ සංවිධානය කර තිබූ ගුණානුස්මරණ උත්සව අවස්ථාවකට එක්වෙමින්. ලසිත් මාලිංග ඩෙංගු රෝගය වැළඳීම නිසා රෝහල්ගත කර තිබෙනවා. ඊයේ රාත්‍රී ඔහුව පුද්ගලික රෝහලකට ඇතුළත් කරන විට දැඩි රෝගී තත්ත්වයෙන් පසු වුණා. මීළඟ දකුණු අප්‍රිකානු සංචාරයේ එක් දින තරඟ සඳහා එක්වීමට ලසිත් මාලිංග බලාපොරොත්තුවෙන් සිටියා. එහෙත් මෙම තත්ත්වය නිසා අවස්ථාවක් නොලැබෙනු ඇති බවයි ඔහුගේ ආරංචි මාර්ග සඳහන් කළේ. නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වා විකිණීම සඳහා රැගෙන යමින් සිටි සිගරට් තොගයක් සමග මාතලේ ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික පුද්ගලයෙකු මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අලවතුගොඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතා කලම්පු TV කළ විමසීමකදී සඳහන් කළේ 175ක් වටිනා සිගරට් 150,000ක් සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට පත් වූ බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවත්ය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡායාරූපය යෙදීමේදී ඔහුගේ හිසට ඉහළින් ටයිම් යන වචනේ එම් අක්ෂරය දැක්වීම නිසා එය ට්‍රම්ප්ට අං තැබීමක් හිතාමතා සිදු කළ අවස්ථාවකට බව ඇතැම් සමාජ මාධ්‍ය තර්ක කර තිබෙනවා. සමාජ ජාල තුළ සිදුවන විවේචන සාධාරණ නොවන බවද පවසන ඇතැම් අය පෙන්වා දෙන්නේ මේ ආකාරයට කවරේ සැරසූ පුද්ගලයන්ගේ හිසට ඉහළින් එම් අක්ෂරය දක්වා ඔවුන් අං පැළඳූ ආකාරයෙන් දිස් වූ ප්‍රථම කවරය මේ නොවන බවයි. කෙසේ වෙතත් මෙම අවස්ථාව උදාවීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ ට්‍රම්ප් පවසා තිබුණේ ටයිම් සංග්‍රහයේ වසරේ පුද්ගලයා ලෙස එහි කවරේ පළවීමට අවස්ථාව හිමිවීම අතිවිශාල ගෞරවයක් බවයි. මේ අතර එම කවරයේ බෙදුණු ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් නම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ඒ තුළින් ඔවුන් සියුම් විවේචනයක් සිදු කිරීමට උත්සාහ කර ඇති බවයි. නමුත් තමන් කිසිවකටත් ඇමරිකාව බෙදීමකට ලක් නොකළ බව ට්‍රම්ප් පවසා තිබෙනවා. 1989 වසරේදී ප්‍රථම වරට ටයිම් සංග්‍රහයේ කවරයක පෙනී සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දක්වා අවස්ථා 10කදී එහි පෙනී සිට තිබෙනවා. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් කොළඹ වරායේදී සිදුකළ පරීක්ෂණයකදී නෞකාවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 800කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. අදාළ නෞකාව ඉක්වදෝරයේ සිට පැමිණ ඇත්තේ ඉන්දියාව බලා යාත්‍රා කිරීමටයි. තහනම් දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් මැරීම තහනම් කර තිබියදී ඇතැම් ධීවරීන් විසින් තවමත් එම ආම්පන්න භාවිතා කිරීම ගැන විමර්ශනයක් සිදු කිරීම සඳහා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විද්වත් කමිටුවක් පත් කළ බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය සඳහන් කළා. ආණ්ඩු ක්‍රම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කළ යුතු ආකාරය ගැන විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට විපක්ෂ නායක ආර් සම්බන්ධන මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් රැසක් සහභාගී වුණා. මහින්ද රාජපක්ෂ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සහභාගී වුණා. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත තේ සඳහා මේ දිනවල ලෝක වෙළඳපොලේ විශාල ඉල්ලුමක් පවතින බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසනවා. මීට පෙර තේ කිලෝවක් සඳහා රුපියල් 470ක් වැනි මුදලකට අලෙවි වූ අතර ඉල්ලුම වැඩිවීමත් සමග තේ කිලෝවක් රුපියල් 600ක් වැනි මිලකට මේ දිනවල අලෙවි වෙන බවයි වාර්තා වන්නේ. මීට වසර දෙකකට පෙර ඉරාකයේ සහ සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහි ප්‍රහාර ඇරඹීමත් සමග මේ දක්වා ජිහාඩ් අන්තවාදීන් 50,000ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය මෙන්ම රුසියාවද මේ වන විට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහිව සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ජිහාඩ් අන්තවාදීන්ට සිදු වූ හානිය දැක්වෙන මෙම අගයන් ආසන්න ඇස්තමේන්තු මත ප්‍රකාශ කරන බව ඇමරිකානු ආරක්ෂක අංශ පෙන්වා දෙනවා. කෙසේ වෙතත් ඇමරිකානු ගුවන් හමුදාව විසින් එල්ල කරනු ලබන දැවැන්ත ප්‍රහාර මාලාව මෙන්ම ගොඩබිම් හමුදාවන්ට ලබා දෙන සහාය මේ ආකාරයෙන් ජිහාඩ් අන්තවාදීන් විශාල පිරිසකගේ ජීවිත හානිවලට හේතුව බව විදෙස් වාර්තා පවසනවා. මෙයක්කාරෙන් තම ත්‍රස්තයන් විශාල පිරිසක් මේ වන විට අහිමි වී තිබුණත් ඔවුන් සාමාන්‍ය වැසියන්ද වේගෙන් සිය මෙහෙයුම්වලට සම්බන්ධ කර ගැනීමක් මෙන්ම අලුතින් බඳවා ගැනීම සිදු කරන බවද ඇමරිකානු ආරක්ෂක අංශ වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. කොළොම්බියාවේදී අනතුරට පත් ගුවන් යානයේ ගමන් කර දිවි බේරා ගැනීමට සමත් වූ එක් ක්‍රීඩකයෙකු පිය 27 ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ 27 හැවිරිදි ඇලන් නම් ක්‍රීඩකයායි. ෂෙපකොයින්සි පාපන්තු කණ්ඩායමේ සාමාජිකයන් 77 දෙනෙක් අනතුරට පත් යානයේ ගමන්ගත් අතර එහි ගමන්ගත් 6 දෙනෙකු පමණක් දිවි බේරාගෙන තිබුණා. මැඩලින් නගරය ආසන්නයේ සිදු වූ අනතුරින් මෙම යානය විනාශයට පත් වුණා. එහිදී ජීවිතය බේරාගත් ඇලන් රෝහලේදී පිය 27 පැමිණීමෙන් පසුව අඩි කිහිපයක් ඇවිද ගොස් තිබෙනවා. මම දැන් සුවය ලබමින් ඉන්නවා. මම ඉක්මනට බ්‍රසීලයට නැවතත් එනවා. උදව් කළ හැමෝන්ටම ගොඩක් ස්තුතියි යනුවෙන්ද ඔහු සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 148.69යි, යුරෝ එකක් රුපියල් 157.756යි, සෞදි අරාබි රියල් එකක් රුපියල් 39.764යි, එක්සත් අරාබි එමීර් ඩිරාම් එකක් රුපියල් 40.78යි, ජෝර්දාන් ඩිනාර් එකක් රුපියල් 209.97යි, කුවේට් ඩිනාර් එකක් රුපියල් 487.74යි, ඕමන් රියල් එකක් රුපියල් 386.721යි, කඩා රියල් එකක් රුපියල් 40.783යි. අසේල ගුණරත්න සහ නිරෝෂන් දික්වැල්ල දකුණු අප්‍රිකානු සංචාරයට නම් කිරීමට නොහැකි වීම පිළිබඳව තමා කනගාටු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සිම්බාබ්වේ පැවති තරගාවලියේදී ඔවුන් හොඳින් ක්‍රීඩා කළ බවයි. ඇත්තටම අමාරු කාර්ය, පිටිකරුව අපට දහ දිනක් ගෙනියන්න බෑ. සංචාරයක් නම් කණ්ඩායමේ ක්‍රීඩකයෝ 15 දෙනා යන්නේ. 15 දෙනාගෙන් ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාලුත් ආබාධයෙන් ක්‍රීඩාවල තියෙනවා. ඉතින් නායකයෝ උපනායකතාවම සිම්බාබ්වේ සංචාරවල දැක්කා සේරුම් රටත් දික්වැල්ලත් හොඳටම ක්‍රීඩා කරා. ඒත් මම හිතනවා එහෙම තමයි වෙන්න ඕන. අපට අමාරුයි කණ්ඩායම තෝරන්න. එහෙම තමයි වෙන්නත් ඕනේ. ඒක වුණා ඉතින් අපි අමාරුවෙන් හරි අසේරුම් රටත්ව එළියෙන් තියන්න ඕනා. මොකද එතනදී පිටිකරු අට දෙනාට බැලුවොත් ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, විමුත් කරුණාරත්න, කෞශාල් සිල්වා, කුසල් ජනිත්තර, ධනංජනී සිල්වා, කුසල් මෙන්ඩිස් උපුල් තරන්. මේ අට දෙනා තමයි පිටිකරු අට දෙනා හැටි තියෙන්නේ. ඒ ටිකක් අවාසනාවන්තයි ඇත්තටම අසේල මේ සංචාරයෙන් නැති වෙච්ච එක. මොකද මටත් කනගාටුයි. ඒ වුණාට අපිට ඉතිරි 15 දෙනා ඉන්න යන්න පුළුවන්, පිටිකරු අට දෙනා යන්න පුළුවන්. අපි ඒ හින්දා මේ සංචාරයේ කෞශාල්සිල්ල මට්ටම් හිතන්නේ අපි කණ්ඩායමක් ඇදීට ලකුණු අතර ඉන්න පිටකේ. ඉතින් කෞශාල්සිල්ල අපේ ආරම්භක පිටිකරුවා. අපේ යා ලකුණු අතර හිටියේ නැත්තේ ඇත්තටම ඔස්ට්‍රේලියානු සංචාරයේ. තරග දෙකේදීම හිටියේ නැහැ. අවසාන තරගයේදී සතකයක් ලබා ගත්තා. අරගෙන කණ්ඩායමට ගියේ. කණ්ඩායමේ අපි දැන තියාගෙන මම හිතනවා අපි එතෙන්දී තමයි අපි කවුරුත් හිතුවා කණ්ඩායමෙන් එළියට යන්න ඕන වෙලාවක එයා කණ්ඩායමේ වමනාදේ කළා දුන්නා. අදට නියමිත කළඹු ටෙලිවිෂන් ප්‍රධාන පුවත් විකාශයමින් නිමාවට පත්වෙනවා. යළිත් හමුවෙමු හෙට රාත්‍රී අපගේ ප්‍රධාන පුවත් විකාශය සමගින්. අයිබෝවන්.